අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමෙන් සිරස්තල දින 75කට පසු වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ඊයේ ඊයේ දිනට කොවිඩ් මරණ 32ක් ගත වූ මාසය තුල පමණ කොවිඩ් රෝගීන් 22000කට අධික ප්‍රමාණයක් 500කට වැඩි හෙද නිලධාරීන් පිරිසකට ගත වූ මාසයේදී කොවිඩ් වැළඳෙයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළේ නැතිනම් රට වහන්න වෙයි. GMO අනතුරු අංගවයි. ත්‍රිරෝද රතෙන් ගිය අවසන් ගමන. නොරොච්චෝලේ කරච්චලේ මෙගාවොට් 300ක් යලි නැති වෙයි. IOCෙන් ඉන්ධන ගන්න කැබිනට් අනුමැතිය. මෙරට උද්දමනය වාර්තාගත ලෙස ඉහළට වසර ආරම්භයේදීම උද්දමනය 14.2 දක්වා ඉහළ යයි ලිත් නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් ප්‍රථමයෙන් දේශීය පුවත් උද්දමනය මැනීමේදී ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික මිල ඉහළ යාමයි සලකා බලනු ලබන්නේ. ඒ අනුව ජනවාරි මාසයේ මතුපිට උද්දමනය 14.2 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේදී මතුපිට උද්දමනය තිබුණේ 12.1 ලෙසයි. මෙම වසරේ ජනවාරි මාසයේ වන විට සහල්, නැවුම් පළතුරු, කිරිපිටි සහ පාන්වල මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් වෙනවා. එවගේම ආහාර නොවන කාණ්ඩවල ප්‍රවාහණය ප්‍රධාන වශයෙන් පෙට්‍රල්, ඩීසල් සහ බස් ගාස්තු ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ. නිවාස ජලය විදුලිය ගෑස් නිවාස කුලී නඩත්තු පිළිසකර කිරීම අධ්‍යාපන වියදම් ජනවාරි මාසය තුල ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව නිවේදනය කරනවා. ඒ අනුව මෙවර ජනවාරි මාසයේ උද්දමනය 14.2කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය ඉතා විශාල ඉහළ යාමක්. එය මෑත කාලිනව අපේ රටේ වාර්තා වූ ඉහළම උද්දමනය ලෙසයි සැලකෙන්නේ. දැන් මට මෙතන රුපියල් 400ක් තියෙනවානේ. රුපියල් 400ට අපි ඕල් ගෙඩි හතරක් අපිට ගන්න පුළුවන් වුණා කියලා ගිය අවුරුද්දේ උද්දමනය වැඩි වෙලා තියෙනවානේ 125කින්. ඒත් මේ පොල් ගෙඩි හතරෙන් අපිට අත වශයෙන්ම මේ අවුරුද්දේ ගත්තනම් පොල් ගෙඩි 3යි ගන්න පුළුවන් වෙන්නේ. අර මුදලට පොල් ගෙඩි 3යි. පොල් ගෙඩි 4ක් නැහැ. ඒත් එක පොල් ගෙඩියක් අපිට ගන්න බෑ. ඒකට හේතුව තමයි අපේ මුදලේ වටිනාකම රජය විසින් හොරකම් කරලා තියෙනවා. උද්දමනය කියන්නේ හොරකම. අපේ රටේ තමයි මුළු ලෝකෙම ඉහළම උද්දමනය තියෙන රට. තල්ලියත්තු ගහලා තියෙනවා 40%කින්. 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එනකොට මුදල් සැපයීම තිබ්බේ රුපියල් බිලියන 7500යි. අද සල්ලි අච්චු ගහලා තියෙනවා රුපියල් බිලියන 10500ක්. දෙසැම්බර් මාසයේ 12ක් වෙලා තිබුණු උද්දමනය දැන් මේ වෙනකොට 14 වෙලා තියෙනවා. දින 30ක් වගේ කාලයක් තුන. දෛනිකව ජනතාවට ජීවත් වෙන බැරි තරමටපත් වෙලා තියෙනවා. සෑම බාණ්ඩ එකක මිල වැඩි වෙලා තියෙනවා. කනබොන දේවල් සහල් වල මිල අද හැම අතින්ම ඉහළ ගිහිල්ලා. පාරිභෝගිකය එදිනදා කනබොන හැම දෙයක්ම අද අහස උසට නැගලා එක වේලක්වත් කන්න බැරි තරමටපත් වෙලා තියෙනවා මේ රටේ ජනතාව. ජනතාව අපා දුක් විඳින තැනකට ඇවිල්ලා තියෙනවා. ආහාරවල උද්දමනය දැන් 120 ගානක් පව් කළා. ඒක ලංකා ඉතිහාසයේ කවදාකවත් නැති උද්දමනයකට ගිහිලා තියෙනවා. සාමාන්‍යයෙන් පෞගිය රජයන් කාලේ අපේ යහපාලන රජය කාලේ ඊට ඉස්සෙල්ලා තිබුණ රාජපක්ෂ කාලේ වුණත් උද්දමනය තිබුණ 14.2. ඉතින් ඒක දැන් 14යි කියන්නේ තේරෙනවනේ කොච්චර අමාරුද මිනිසුන්ට කියලා. මිනිසුන්ට ආහාර වේල් තුනක් ගන්න ඕනේ, දරුවන්ට කිරිපිටි ටික තියෙන්න ඕනේ, ඒව නැහැ. ඒවත් එක්ක ඇතිවන උද්දමනය ඉතාමත්ම දරු උද්දමනයකට ගිහිල්ලා ඉවරයි. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළේ නැත්නම් යලිත් රට වසා දැමීමට සිදුවිය හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා. මේ අතර ඊයේ සිදු වූ කොවිඩ් මරණ 32ක් පිළිබඳ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පසුරුවේ තහවුරු කළා. දින 75කට පමණ පසුවයි 30 ඉක්ම වූ කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. සීක්‍ර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ගත වූ මාසය තුළ පමණක් ජාතික රෝහල තුළ හෙද නිලධාරීන් 200කට පමණ කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ගැබිනි මව්වරුන් හා කිරිදෙන මව්වරුන් 20 දෙනෙකුද ඒ අතරවට බවයි සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් SB මැදිවත්ත මහතා සියතට ප්‍රකාශ කළේ. ඒ අනුව පවතින තත්ත්වයේ හමුවේ ගත වූ මාසය තුළ පමණක් රට පුරා රෝහල්වල හෙද නිලධාරීන් 500කට අධික ප්‍රමාණයක් කොවිඩ් වෛරස් ආසාදිතයින් බවට තහවුරු වී තිබෙනවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ නිසි සෞඛ්‍ය
මුඛ්‍ය මාර්ගෝපදේශ අනුකමනය කළේ නැත්නම් රට වසා දැමීමට උවත් සිදුවේ හැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවන්නේ. පසුගිය කාල සතකීපය තුළදී යම්කිසි ආකාරයකින් මේ කොවිඩ් වසංගත තත්ත්වය ක්‍රමක්‍රමයෙන් ඉහළට ගියා. මරණ සංඛ්‍යාවේ සුළු වැඩිවීමකුත් තියෙනවා. එවෙනකොට මේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක වෙන ස්ථානයක් හොයාගන්න නැහැ. එකම තියෙන්නේ මාස්කයක් පැළඳීම පමණයි. ඒතකොට එතනින් එහාට ගිය සෞඛ්‍ය පුරුදු කියන ඒවා දැන්ට මේ වෙනකොට අමතක කරලා තියෙනවා. ඒ ක්‍රියාවලියන් අමතක කරලා සිටියොත් ඉදිරි මාස කීපය ඇතුළතදී නැවතත් මෙහි වර්ධනයක් වගේම රට සමහර විට වසා දෙමීමේ තත්ත්වයකට උනත් යාමට හැකියාවක් තියෙනවා. අපේ රටේ විදුලි බලය පිටුපස ඇත්තටම ඇත්තේ මාෆියාවක්. විදුලි ඉංජිනේරුවන් දහස්සකට වැඩියෙන් ඉන්න රටක නිපදවන්නේ මෙගාවොට් 2600යි. මේ මෙගාවොට් 2600ත් නිපදවනට වඩා හදිසි මිලදී ගැනීම ලෙස පෞද්ගලිකාංශවලින් ගන්න පුදුම ආශාවක් කැමැත්තක් ඇති සමහර ඉංජිනේරුවන් ඉන්න බව කිව යුතුයි. ඩොරච්චෝලේ කරච්චලේ ජනන යන්ත්‍රයක් අද යළි බිඳ වැටුණා. මේ ඩොරච්චෝලේ කරච්චලේ කතාවයි. නොරොච්චෝලේ හැදෙන්නෙම බරපතල මාෆියාවක් තුළයි. 2006 පමණ පුත්තලම නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරය ඉදිකෙරෙනවා. එදා බොහෝ ඉංජිනේරුවන් විදුලි ජනක යන්ත්‍ර බලන්න කියලා යුරෝපයේ පුරාම විදුලි බල මණ්ඩලයේ සල්ලි වලින් රවුම් ගැහුවා. අන්තිමට ගත්තේ චීන විදුලි ජනක යන්ත්‍ර තුනක්. අලුත් ඒවා කියලා ගත්තට රත් වෙලා තීන්ත පතුරු ගැලවෙනකොට තමයි දැනගත්තේ පරණ බඩු කියලා. ඊටත් වඩා විශේෂත්වය තමයි රටට ආදරය කරපු සමහර ඉංජිනේරුවන් වෘත්තීය සමිති නායකින් කිව්වදේ කවුරුත් ඇහුවේ නැහැ. එදා රටට ආදරය කළාය කිව්වේ මෙගාවොට් 100 ගානේ නිපදවන්න පුළුවන් ජනක යන්ත්‍ර 9ක් ගන්න කියලා. එහෙම වුණා නම් එකක් කැඩුනහම නැති වෙන්නේ මෙගාවොට් 100ක් විතරයි. නමුත් ඒ යෝජනා 7-5කට ගණන් ගත්තේ නැති එදා සිටි බලධාරීන් මෙගාවොට් 300ක් නිපදවිය හැකි ජනක යන්ත්‍ර 3ක් ගෙනාවා. දැන් එකක් ආයෙත් අද අක්‍රිය වුණාම මෙගාවොට් 300ක් අද නැති වෙනවා. මෙහෙම වෙනවට සමහර ඉංජිනේරුවන් හරි කැමති. මොකද එතකොට හැරීලාගෙන් ලැරීලාගෙන් බැරීලාගෙන් පෞද්ගලික විදුලි ජනක බලාගාරවලින් හදිස්සි මිලදී ගැනීම කරන්න පුළුවන් නිසා. ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා මේ පිළිබඳව දුරකථනයෙන් අප හා කතා කළා. අමතරව බලාගාර තුනක් පමණ අක්‍රිය වෙලා තියෙනවා. එකක් තමයි නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරය. ඒ බලාගාරය ඊයේ ජාතික පද්ධතියට එකතු කරන ලැබුවා. ඒත් හදිසි ඇති වුණු ප්‍රශ්නයක් නිසා ඒක తాවකාලික නවත්වලා අද රාත්‍රියේ නැවතත් මෙම බලාගාරය ජාතික පද්ධතියට එකතු කිරීමට සැලසුම් සක්කම සකස් කරලා තියෙනවා. ඒ වගේම සොජිට්ස් බලාගාරය මෙගව 130ක් තියෙන ධාරිතාවෙන් තියෙන බලාගාරය තුන්වෙනිදා රාත්‍රියේ 3:30 පමණ ජාතික පද්ධතියට එකතු වීමට නියමිතයි. ඒ වගේම බාච් මවුන්ටර් පවර් ප්ලාන්ට් එකට මෙගවොට් 60ක තියෙන එකට ඒකට අවශ්‍ය තෙල් ප්‍රමාණය නොලැබී තිබෙන තත්ත්වයක් මත අපි ඒකට අවශ්‍ය තෙල් සංචිත දැන් අපි ලබාගෙන තියෙනවා. තව පැයක් එකමාරක් ඇතුළත ඒට තෙල් ලැබුණාම එම බලාගාරය නැවතත් සක්‍රීය තත්ත්වයට පත් වෙන්න පුළුවන්. සමහර ඉංජිනේරුවන් සූර්ය බලය ගැන කතා කරනකොට කියන්නේ ඉර පායන්නේ දවල්ට විතරයි කියලා. ඒ නිසා ප්‍රමාණවත් මදි කියලා. රැට ඉර පායන්නේ නැහැ කියලා මේ ඉංජිනේරුවන් දන්නේ නැද්ද කියන එක හරි පුදුමයි. සුළං බලය ගැන ඇහුවොත් හුළං හමන්නේ ඉඳලා හිටලා කියලා තමයි කියන්නේ. මේ යන විදිහට හෙට හෝ අනිද්දාට තවත් පරණ යකඩ ගොඩක් ගෙනල්ලා තවත් ගල්ලඟුරු හෝ ඩීසල් බලාගාරයක් හදන්න කිව්වොත් මේ කට්ටිය එන්නේ පෙරහැරේ.
පෞද්ගලික අංශයක විදුලි ඒකකයකින් රුපියල් 2-3ක කොමිස් එකක් ලැබුණත් ජීවිත කාලයටම ඇති. ඇත්තටම මේ විදුලි මාෆියාවට තිත තැබිය යුතුමයි. හදිස්සි මිලදී ගැනීම සඳහා බිඳ වැටීම් කරනවද නැත්නම් ඇත්තටම පරණ චීන ජනක යන්ත්‍ර බිඳ වැටෙනවද කියලා සාධාරණ පරීක්ෂණයක් කළ යුතුයි. නැත්නම් ඉතින් හැමදාම බිඳ වැටෙන නොරච්චොලේ රටටම කරක්චලයක් බව කිව යුතුයි. විදුලි බල මණ්ඩලය විදුලි කප්පාදුවක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා. ඒ දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයක් වශයෙන්. නමුත් මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ විදුලි කප්පාදුවකට යන්නේ නැතිව විදුලි ජනක යන්ත්‍ර හරහා එම අඩුපාඩුව පිරිමසා ගන්නා ලෙස උපදෙස් ලබා දුන් බවයි. අපෙන් ඉල්ලීමක් කරනු ලැබුවා ලංකා විදුලි බල මණ්ඩලයේ මගින් අද ABCD කියන ක්‍රමයට අනුව ඒරියා 4කට විදුලිය විසන්ධි කිරීමට පැයක ප්‍රමාණ ප්‍රමාණයක් අවස්ථා දෙකකදී එකහමාර සිට පහමාර දක්වාත් ABCD කියන රීජන් 4ට අනුව පව කපන්න ඕන කියලා ඊට පස්සේ නැවතත් පහමාරේ සිට නවහමාර දක්වා තව විදුලි විසන්ධි කිරීමක් අවශ්‍යයි කියලා ඒ කියන්නේ අද දවසේ ඇතුළත පැය දෙකක විදුලි කප්පාදුවක් සඳහා යාමට අවසර ඉල්ලනු ලැබුවා මහජන විපුතා කොමිසම සභාවෙන් අපි ඒට අවසරය ලිඛිතව ලබා දුන්නේ නැහැ ඒකට හේතුව තමයි අපි ලංකා විදුලි බල මණ්ඩලයට පැවසුවා අපි සාකච්ඡා කර කලින් කළ පරිදි ස්ටෑන්ඩ් බයි ජෙනරේටර්ස් තියෙන බල්ක් සප්ලයර්ස් ලගින් මේ අවශ්‍ය හිගිය පියවාගෙන විදුලි කප්පාදුවක් නැතුව අද දවසේ අපිට කළමනාකරණය කර ගැනීමට පුළුවන් බව අධික ඉල්ලුමක් ඇති වුණාම තාවකාලික විසන්ධි කිරීමකට යෑමට විදුලි බල මණ්ඩලයට අනිවාර්යයෙන්ම සිදු වෙනවා එහෙම නැත්නම් වෙන්නේ අර ඉල්ලුම සැපීම අනුව මේක කළමනාකරණය ගැනීමට නොහැකි වෙනවා රත්කම රිල්ලඹ දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් සිව් දෙනෙකු ජීවිතක්ෂයටපත් වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ ඇතුළු තවත් අනතුරු කිහිපයක් දැන් අද උදෑසන රත්ගම පොලිස් වසමේ රිල්ලඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. මාතර සිට වවුනියාව දක්වා ධාවනයේ උදුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. අනතුරින් එකම පවුලේ පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. තුන් දෙනෙක් අතර හැපිලා වැටලා හිටියා. ඊට පස්සේ ගිහමට මේ ත්‍රිවිල් එකක් තමයි හැපිලා තිබුණේ. ගෑනු දෙන්නෙක්ගේ පිරිමි එක්කෙනෙක් ගාව හැපැත්තේ හිටියේ. අතනින් දානකොටම වගේ තමයි හැපුණේ. පස්සේ හැපුණේ මේක බැදිලා තියෙන්නේ. ඩෝන් ගානවා මට හැරෙන්න ඊට පස්සේ මම කොරිඩෝරෙදි මෙහෙම එනකොට තමයි අරන් ගෑනු එක්කෙනා අතුරට විසිරලා තිබුණේ. අනතුරින් තුවාල ලබා එම ත්‍රිරෝද රථයේ වයස අවුරුදු 46ක් වෙන රියදුරු එවැගේම වයස අවුරුදු 47ක් වෙන රියදුරුගේ බිරිඳ එවැගේම වයස අවුරුදු 84ක් වෙන රියදුරුගේ පියා සහ වයස අවුරුදු 84ක් වෙන බිරිඳගේ මව කරාපිටිය මහරෝහලට ඇතුළත් කරනු ලැබුවා මේ වන විට මෙම හතර දෙනාම මියගොස් තිබෙන බවට වාර්තා වෙනවා හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක හන්දිය අසලදී හොරණ දෙසට ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඇඟලුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක්. අනතුරින් බස් රථයේ ගමන්ගත් 12 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. හල්තුම් මුල්ල වල්හපු තැන ප්‍රදේශයේදී කාර් රථයක් හා ට්‍රැක්ටරයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් ට්‍රැක්ටරයේ රියදුරු බරපතල තුවාල ලබා හල්තුම් මුල්ල දිසා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. මඩකලපුව කල්මුනේ ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ආරක්ෂාකාරී රියපැදවීමක් තුළින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහි කිරීමට අප අදිටන් කරගත යුතුයි. සෑම විටම පරීක්ෂාකාරී ලෙස කල්පනාවෙන් රියපදවන්න. ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000ක් ගෙන්වීමට අද කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඉන්දියාව සාමාන්‍යයෙන් භාවිත කරන්නේ ඔක්ටේන් 91. මේ ගෙන්වන්න යන්නේ ඔක්ටේන් 91, ඔක්ටේන් 92 මිලටද කියලා අද වෘත්තීය සමිතිය ප්‍රශ්න කළා. අහන අහන ඕනෙම වෙලාවක ඩොලර් හිඟයි. ඩොලර් නැහැ කියලයි කියන්නේ. අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් පවා තාම වරායේ තියෙනවා.
ඩොලර් නැති නිසා. පසුගිය දිනවල ඉන්ධන ගත්තේ එදා වේල ටුවර්ස් ක්‍රමයටයි. නැව අපේ මුහුදට ආවට පස්සේ තමයි ගෙවන්න ඩොලර් හිව්වේ. ඒ නිසා රුපියල් කෝටි ගණන් ඩොලර් වලින් ප්‍රමාද ගාස්තුත් ගෙව්වා. අපේ රටට තියෙන ප්‍රධාන සම්පතක් සපුගස්කන්ධ. සපුගස්කන්ධත් දැන් වහලා. ඒ නිසා බොරතෙල් එන්නේත් නැහැ. දැන් ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000ක් ලංකා IOC සමාගමට ගේන්න අද කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා. වර්තමාන තත්ත්වය අනුව සපුගස්කන්ධේ තෙල් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් 2022 ජූලි මාසය දක්වා සපයා ගැනීම පිණිස ඒ වන විට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඉන්පසු එළඹෙන කාල සීමාව සඳහා අවශ්‍ය බොරතෙල් සපයා ගැනීමට අදාළ කටයුතු සිදු කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් නොකැඳ වූ යෝජනාවක් සයිප්‍රසේ ටෙරා නේවිස් ගෲප් විසින් ලබා දීලා තිබෙනවා. දින 180ක ණය පදනම යටතේ බොරතෙල් සැපීම් සහ ඉදිරිපත් කර ඇති එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවකට අගීමකට ලක්කොට මූලික වශයෙන් බොරතෙල් බැරල් 450,000ක තොගයක් සපයා ගැනීමට නිර්දේශ කොට තිබෙනවා. දැන් මේ ගෙන්න හදන ඉන්දියන් තෙල් වලට කොහොමද ඩොලර් ගෙවන්නේ? ගෙන්වන ප්‍රමිතිය කුමක්ද? හේතුව ඉන්දියාව භාවිත කරන්නේ ඔක්ටේන් 91යි. අද මේ පිළිබඳව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම් කරු ආනන්ද පාලිත මහතා ප්‍රශ්න කළා. අපි පැහැදිලිව දැනගන්න කැමති මේ 40,002 ගන්නේ ඩොලර් මිලියන 509ට ඉන්දියාවෙන් අරන් තෙල් සංස්ථාවටද කියන එක. තෙල් සංස්ථාට ලබා දෙනවා නම් අපිට ගැටලුවක් බලසක්ත ඇමති කියනවා ඒ මිලියන 500 ගෙවන්න ඕන අවුරුද්දකින් පස්සේ කියලා. 100%ට පොලියට කියලා. එහෙනම් ගැටලුවක් නැහැ. හැබැයි මේ ගන්න එක විවෘත ටෙන්ඩර් වලින් ගන්න ඕනේ. නැත්නම් හදිසි මිලදී ගැනීම කියන දූෂිත කොමිස් මාෆියාවටත් එහා ගනු දෙනුවක් මේක වෙන්න පුළුවන්. ඒකින්ද ඒක හෙලි කළ යුතුයි. දැන් රටට හෙලි වෙලා තියෙනවා. තෙල් සංස්ථායි උසස් නිලධාරීන් කියනවා ඩොලර් ලක්ෂ ගණන් එහෙලතන් ඩොලර් මිලියන ගණන් හදිසි මිලදී ගැනීමේ ගසා කෑමේ සූත්‍රයට යට වෙලා තියෙනවා කියලා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව පැවති ලිත් නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද තීන්දු කළා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේදී ඡන්දදායකින් පෙළඹවීමේ අරමුණෙන් එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් දිවිනැකුම සංවර්ධන දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වුණා. එම දෙපාර්තමේන්තුවේ මුදල් භාවිතා කරමින් මෙම ලිත් මුද්‍රණය කළ බවටයි එලෙස චෝදනා එල්ල වී තිබුණේ. ඒ අනුව දිවිනැකුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් 2,94,00,000ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ ඉක්ුත් යහපාලන රජයේ සමයේදී මේ පිළිබඳව අධිකරණයේ හමුවේ නඩුවක් පවරනු ලැබුවා. එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබුණා. මෙම නඩුවේ තීන්දුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් ලබා දුන්නා. ඒ අනුව අදාළ චෝදනා ලබා සිටි වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙසයි කොළඹ මහාධිකරණය නියම කළේ. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි පැමිණිල්ලේ චෝදනා ඔප්පු කිරීමට නොව ඒවා බැහැර කිරීමට හේතු වී ඇති බවයි. ඉදිරිපත් වූ සාක්ෂි පිරික්සීමේදී මෙම ලිත් මුද්‍රණය කර බෙදා හැරීමේ ක්‍රියාවලිය හරහා අවභාවිතයක් හෝ ජනාධිපතිවරණ පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව ප්‍රකාශ කළා. ඒ අනුව විත්ති වාචිකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා අවසන් වශයෙන් සිය තීන්දුවෙන් සඳහන් කර තිබෙනවා. එමෙන්ම මෙම අධිකරණය මගින් විත්තිකරුවන්ට එරෙහිව යම් විදෙස් ගමන් තහනමක් පනවා තිබුණේ නම් එය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත් විත්තිකරු විසින් අධිකරණය හමුවේ තැන්පත් කර තිබෙන ඇප මුදල් ඔවුන් වෙත මුදා හැරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කර තිබෙනවා. බිත්තර ප්‍රහාරවලින් පෙනෙන්නේ ආණ්ඩුවේ පිළිහීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මැදවච්චිය අඟුරුච්චිය මහාවිද්‍යාලයේ පැවති වැඩසටහනකදී. අපේ ආණ්ඩුවලට අවශ්‍ය වෙන්නේ නැහැ පාකිස්තානෙන් ගිහිල්ලා ඩොලර් හිඟාකන්න, බංග්ලාදේශයට ගිහිල්ලා ඩොලර් හිඟාකන්න, කටාර් රාජ්‍යයට ගිහිල්ලා ඩොලර් හිඟාකන්න. අපිට පුළුවන් හොඳ සූරය හැටියට අපේ රට ඉදිරියට ගෙනියන්න. දැන් තියෙන්නේ නමින් වීර සූර ක්‍රියාවෙන් රටම පඹ ගාලක පටලෝපු පඹය කොට්ටාසයක් තමයි අද රට පාලනය කරන්නේ. මට ලොකු බයක් තියෙනවා මේ රටේ ආහාර සුරක්ෂිත භාවය පළුදු වෙලා ආහාර හිඟයක් ඇති වෙයිද කියලා බය තියෙනවා.
මේ ඔක්කොම ඉල්ලං කාපු දේවල්. නම්බර් එකේ ඉල්ලං කෑමක් කරේ. එක තැනක බිත්තර ගහන්න එනවා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා. තවත් තැනක අපේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ මුණුමුරා නාගරික මන්ත්‍රීවරේ. ප්‍රජාතන්ත්‍රවාදී තරගින් සමත් උනායි කියලා ඔහුට ගහන්නේ. මේ බිත්තර ගහන සිද්ධිය නෙවෙයි. මේ කුටිපැට සිද්ධිය නෙවෙයි. මොකද අපිට පේන්නේ පුදුමාකාරයේ සමාජ පිරිහීමක් සිදු වෙලා තියෙනවා. බිත්තර ගැහුවයි කියලා ප්‍රශ්න විසඳනවා. පහත් නිර්ලජ්ජිත වින්දනයක් ලබන්න පුළුවන් බිත්තරයක් වීසි කරයි කියලා. දේශපාලන වෛරය, ඊර්ෂ්‍යාව, කුහකකම රජවණු යුගය. මේක අපි වෙනස් කරන්නට ඕනේ. ආර්ථිකය, දේශපාලනය සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ඇසුණු කතා දැන්. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබලයාට බලවතාට අද එකතැනකට බිත්තරයක් ගස්ස ගන්න මිනිහෙක් සත්භාවයෙන් ඉදිරිපත් වෙන්න නැහැ. ඒකට සල්ලි දීලා අරගෙන ගන්න තත්ත්වයට ආණ්ඩුව පරිහානියට පත් වෙලා පොදු ජන පෙරමුණෙන් කුණු බිත්තර ගැහුවා කියලා කොහෙවත් නැහැ. කවදාවත් අපිට අවශ්‍ය වෙන්නේ මේ 69 ලක්ෂයක බලයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ 3 දෙකටත් වැඩිය තියෙනවා. ඊට අමතරව අයවැය උඩින්ම දිනලා තියෙනවා. මේ පොඩි මිනිස්සුෙකුට කුණු බිත්තරයක් ගහලා අපිට මොකද තියෙන්නේ? ඊළඟ යලකන්නේට උන්නේගේ උත්තරේ තමයි පොළවේ නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් තියෙනවා NPK තියෙනවා ගහ උරා ගන්න නැත්නම් කර උපදේශවල ප්‍රශ්න නිසා තමයි එස හමුදාව ලව උපදේශ දුන්නොත් එහෙම ගහ උරා ගනි NPK ඒතෝ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියන කොමුරකටවත් දහලා නැති සති ප්‍රේමදාස මහත්තයා කියනවා පොහොර ගැන කතා කරනවා නමුත් ලෝකේ පොහොර වෙලඳ පොළ අඩුවෙන් දීප කාලයක් කිසිම සහනාධාරයක් නැතුව පොහොර ටික ලබා දුන්නා ගමේ පොල් ගෙඩියක් ඇඩුවත් අපේ මිනිස්සු ගිහිලා හිරේ දානවා. එහෙමයි තියෙන ක්‍රමේ. හැබැයි කෝටි 3000ක් හොරකම් කරලත් ප්‍රශ්නයක් නැහැ. අත්අඩංගුවට ගත්තොත් බැංකුවේ තියෙන ගාණ මේ සියල්ල හෙලි කරන්න වෙනවා. අපිට පුළුවන්කම තියෙනවා කිඹුල කණ එකක් ඉවසන්න. අපිට පුළුවන්කම තියෙනවා කොහිල කටු කැණෙන එකක් ඉවසන්න. ඒ නිසා බැසිල් රාජපක්ෂගේ ඉලක්කය 2025 විපක්ෂය අන්ත පරාජයකට පත් කළා ගෙදර යවන්න. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාගේ කතාව බලන අපි ඕන කෙනෙකුට තේරෙන එක තමයි සූදු කෙලලා ගෙදර තියෙන ආදායමයි දේපලයි සියල්ල විනාශ කරපු තාත්තා කෙනෙක් ණය ගෙවා ගන්න බැරි වුණාට පස්සේ කියන කතාවගේ කතාවක් තමයි කියන්නේ. ඉන්න ටිකේ ඉමුසුදෝ ජොලිය දමාලා කියලා තමයි ඒ දවස්වල බයිලවල කිව්වේ. ගම්මන්පිල වැතුරා කියලා ආණ්ඩුව දෙන්න අපි කරලා පෙන්වන්නම් කියලා. ගම්මන්පිල දන්නේ නැතුව ඇති ගම්මන්පිල ඉන්නේ ආණ්ඩුවේ කියලා. එහෙමනේ මේ ඇමතිවරු. ඇමතිවරු දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා. මේ ඇමතිවරු ට්‍රේනින්ග් හැම එක්කෙනාගේම කරේ එල්ලන්න ඕනේ එල් බෝඩ් එකක්. උඩ ඉඳලා පහළටම. ඇමතිවරුන් විතරක් නෙවෙයි. දේශපාලනේ මලපොතේ අකුරක්වත් නොදන්න පුද්ගලයෙකු දැන් ගෙනල්ලා අපි ඒක භුක්ති විඳා සරල පුද්ගලයෙක් ගෙනල්ලා මුණ දුන්නා ඒ වගේම දේශප්‍රේමියෙක් අපි ගෙනල්ලා ඉවරලා මුණ දුන්නා එන රටේ ජනතාව දැන් ඊට පස්සේ වහන්න ඕන වැඩපිළිවෙල තියෙන මිනිස්සු තමයි ඉදිරියට ගෙන්න තියෙන්නේ අපි කියන්නේ දැන් බන්දුල මහත්තයා යනකොට ඒ ගහන මිල දර්ශකත් වෙනස් වෙන්න පුළුවන් හැබැයි සාමාන්‍ය ජනතාව යනකොට නෑ අලුත්ගම වැල්තුමා කුඹුරට බෑලා හැව වාගේම වැඩක් තමයි බන්දුන ගුණ වර්ධන මහත්තයා පිටකොටුවට ගිහිල්ලත් ඒකලින් දැන් සියත පිටිය ඉන්දියාවේ පැවති විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ මිශ්‍ර යුගල ඉසව්වේ රන්පතක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සචින් ඩයස් සහ තිලිනි හෙන්ද හේවා සමත් වුණා ඉන්දියාවේ ඔඩිෂා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ මිශ්‍ර යුගල රන්පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සචින් ඩයස් සහ තිලිනි හෙන්ද හේවා පසුගියදා සමත් වුණා. ඔවුන් දෙදෙනා ඇතුළු කණ්ඩායම ඊයේ යලි දිවයිනට පැමිණියා. එම ජයග්‍රහණය සැලකෙන්නේ ශ්‍රී ලාංකීය බැඩ්මින්ටන් ඉතිහාසයේ යුගල ඉසව්වකදී ලැබූ ඉහළම ජයග්‍රහණය ලෙසයි. සචින්ට සහ තිලිනිට මිශ්‍ර යුගල රන්පදක්කම දිනා ගැනීමට හැකි වුණේ ඉන්දියා ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් පරාජයට පත් කරමින්. රාත්‍රී පොත් විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදැස්සන 6ට. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.